आयबोन आदरणीय द्वीपुते मेवर शिष्यत् प्रतिपल निकुत्तीमत् समगम इतिहासे विनस्कल शिष्यत् प्रतिपल विधियट मेवर शिष्यत् प्रतिपल हनुमंट पुलुवान् मंद लकुणु देशीयम देशीयम लबागत्त दरुवन् संख्याव दहयक् वेनकोट मेक इतिहासे मेतेक् नोविरु शिष्यत् प्रतिपलयक् वेनवा एत् एक्कम मे अलुत् विषय निर्देश यटते पवत्तुन लबुन पलविनी विभागे विधियटत् अप कोविड वसंगते वेनी දෙවන්ත ලෝකයේම වෙලාගෙන තිබෙන අවස්ථාවක දරුවන් විසින් ඉදිරිපත් වූ විභාගයක් විදිහටත් ඒ වගේම පන්ති කාමරය තුල ඉතා දක්ෂව හොඳින් වැඩ කරන ලද අප ලකුණු ඉතා වැඩි සංඛ්‍යාවක් ගණීවියයි විශ්වාස කරන ලබු දරුවන් බොහෝ ප්‍රමාණයක් ඊට වඩා අඩු ලකුණකට ඇතැම් විට ශිෂ්‍යත් කඩේම් ලකුණු සීමාවවත් ඉක්මවා යාමට නොහැකි වුණු දරුවන් සංඛ්‍යාවක් විශාල සංඛ්‍යාවක් මෙවර අප දුටුවා. ඉතින් ඒකට ප්‍රධාන හේතු විදිහට මම හඳුන්වන්නේ මේ ශිෂ්‍යත්ව හපනුන් දන ගැස්සූ අමාරුම අපහසුම ගැටලු 6ක් ගැන දවසේ කතා කරන්නට ඔබත් සමග මම සූදානම් වෙනවා. ඉතින් මේ ප්‍රශ්න 6 ඔබට ඉදිරිපත් කරනවා වගේම ඔබට නැවත ඔබට උත්තර ලියන්න පුළුවන්. ඒත් එක්කම ඒවා ඔබ කොතෙක් දුරට සාර්ථකව පිළිතුරු දුන්නද අපි ඒවා ඉතා පැහැදිලිව ඔබත් සමග අද දවසේ සාකච්ඡා කරනවා. ඉතින් ඒත් එක්කම මම ආරාධනා කරන පුංචි ඔබට ඔබ මෙවර ශිෂ්‍යත්වයේ සඳහා ලබාගත් ලකුණු කොපමණද ඒ වගේම අලුතෙන් මෙම සවන් දෙන දරුවන්ට ඔබ අනාගතයේ ලකුණු කීයක් ගන්න බලාපොරොත්තු වෙනවද කියලත් අපිත් එක්ක කමෙන්ට් කරන්න කමෙන්ට් සෙක්ෂන් එක යටතේ. ඒත් එක්කම මෙම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඒ වගේම දැනුමක් ලබා ගත්තා කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්න මතක් කරන්න එපා. ඉතින් එහෙමනම් අද දවසේ ප්‍රශ්න වලට දැන් සූදානම් වෙමු. මෙන්න පුතේ අද දවසේ තෝරාගත්ත පළවෙනි ප්‍රශ්නය. එක රූපේ අඳුරු කර ඇති කොටස කොටු පමණක් වැසෙනසේ දෙක රූපේ ඇලවුවොත් එවිට ලැබෙන සමචතුරස්‍ර කොටු දැලෙහි ඇති මුළු කොටු සංඛ්‍යාව කීයද කියලා ප්‍රශ්නයක් ආවා. ඉතින් ඔන්න පළවෙනි රූපයේ තියෙනවා කළු පාට කොටු වලින් නිරූපණය වෙනවා. ඒ වගේම දෙවෙනි රූපයේ මේ පැත්තේ සඳහන් වෙනවා අපිට කියන්න පුතේ මේ කොටු වලින් අර අඳුරු කරලා තියෙන වගේම කළු වෙලා තියෙන කොටු ටික විතරක් වැහෙන පරිදි මේ කොටස් දෙක එකට ඇලෙව්වොත් මේ හැදෙන කොටු දැලේ කොටු කීයක් තියෙවිද කියලා තමයි අපෙන් ඇහුවේ. ඉතින් පුතේ ඔබට දැන් මේ විදිහට මම ඔබට පෙන්눔 කරනවා මෙන්න මෙහෙම ඔන්න ඔබට දීලා තියෙන කළු පාට අඳුරු කරන ලද කොටස අඳුරු කරලා තියෙන කොටස ඒකට මේ දෙක රූපයේ තියෙන කොටස මෙන්න මම මේ විදිහට අලවනවා අන්න එහෙම එතකොට අර අඳුරු කරලා තියෙන කොටස පමණයි වැහෙන්නේ දැන් බලමු පුතේ මෙතන කොටු කීයක් එනවද 1 2 3 4 5 මේ පැත්තට ගත්තොත් උඩින් ඉඳලා පහළට ගත්තොත් 1 2 3 4 5 කියලා එනවා එහෙනම් පුතේ මේක අපිට කොටු ගාන ගණන් කරන්න හරි ලේසි මේ පැත්තේ 5යි එහා පැත්තේ 5යි පස්වරක් 5 කියලා ගත්තොත් අපිට පුළුවන් ගණන් කරන්න එහෙමත් නැත්නම් පුතේ ඔබට දැන් මේ ඇලවීම කරන්නට ඔබට සිදු වෙන්නේ නැහැ ඔබට උපකල්පනේ තමයි කරන්න වෙන්නේ අලවනවා කියලා හිතාගෙන නමුත් ඔබට පුතේ මෙන්න මෙහෙම කරන්න පුළුවන් මේ පළවෙනි රූපයේ පුතේ ඇලෙව්වහම මේ කළු කොටු තුලට මේ සුදු පාට කොටසෙන් දෙක රූපෙන් කොටුවක් මේක උඩට ඇලවෙනවා. එහෙනම් මේ කළු කොටු තිබුණට නැත්නම් අඳුරු කරලා තියෙන කොටු තිබුණට ඒ අඳුරු කරා යයි කියලා ඔබට හිතන්නට අවශ්‍ය නැහැ. මොකද ඒ මත අනිත් දෙක රූපයේ කොටුවක් ඒ මත ඇලවෙන නිසා. ඒක නිසා ඔබට පුළුවන් පුතේ මෙන්න මේ පැත්තට කොටු පහක් තියෙනවා කියලා ගණන් කරගන්න. 1 2 3 4 කළු පාට කොටුවත් එකම 5යි කියලා ගන්න පුළුවන්. ඒ වගේම දෙක රූපයේ පහලට ගත්තොත් මෙන්න මේ අතට 1 2 3 4 5 කියලා කොටු තිබෙනවා. එහෙමනම් ඔබට පුළුවන් පුතේ මේ විදිහට ගත්තත් මේ පැත්තට 5යි මේ පැත්තට 5යි පස්වරක් 5 25යි කියලා අරගෙන උත්තරය අංක 2ට ගහන්න. හොඳයි ඊළඟට අපි යමු සමචතුරස්‍රාකාර තහඩුවක මුළු හතරෙන් රූපයේ අඳුරු කර දැක්වෙන පරිදි කුඩා සමචතුරස්‍ර කොටස් හතරක් කපා ඉවත් කරනු ලැබේ එවිට ඉතුරු වන කොටසේ වටේ දිග
මුලින් තිබූ තහඩුවේ දිග වටේ දිගට මොනවද උත්තර තියෙන්නේ වඩා අඩුද සමානයිද වඩා වැඩිද කියන එක පුතේ මෙතනදිත් අපි ඔබට මෙන්න මේ වගේ ප්‍රශ්න කතා කරලා තිනවා බලන්න මෙන්න මේක දිහා මෙන්න මේ වගේ රූපයක් දුන්නාම මේකේ වටේ දිග කොච්චරද කියලා අපෙන් අහනවා ඔබෙන් අහනවා අපි මේකට අපි කියන්නේ පරිමිතිය වටේ දිගට අපි කියනවා පරිමිතිය කියලා. ඉතින් මේ පරිමිතිය අහනවා. ඒ වෙලාවට මතකද පුංචි පුතාලට අපි කියනවා මේ විදිහේ මුළු වලින් කැපිලා තියෙනවා නම් අපි කියනවා මේක හදා ගන්න පහසුවට මෙන්න මේ විදිහට කොටුව සම්පූර්ණ කර ගන්න කියලා. මෙන්න මේ විදිහට. ඉතින් ඔබට පේනවා දැන් මේක සම්පූර්ණ සමචතුරස්‍රයක් වෙලා තියෙන්නේ. ඉතින් ඔබට පේනවා මෙන්න මෙතන තියෙන ඒකක ලබා දීලා නැති නිසා මේක සෙන්ටිමීටර හරි මීටර හරි කොපමණද ප්‍රමාණයක් කියලා දීලා නැහැ. නමුත් එහෙනම් අපිට දා ගන්න පුළුවන් මේ බලන්න ඔය එක තියෙන කොටසේ අපි ඒකක මොනවා හරි කමන්නේ අඩි හරි කමන්නේ සෙන්ටිමීටර වෙන්න පුළුවන් මීටර වෙන්න පුළුවන් එකක්. ඒ වගේම මෙන්න මේ යටටත් අපි එකක් කියලා ගත්තොත් මෙතෙන්ටත් අපි එකක් කියලා ගත්තොත් මේ උඩ කොටස සමාන කොටස් තුනකට වෙන් වෙලා තියෙනවා. එහෙනම් අපි යහා පැත්ත රූපෙට ගියත් ඒ තියෙන මෙන්න මෙතන දී රූපෙම තමයි. ඔබට දැන් පැහැදිලි ඇති. එහෙනම් මේහා පැත්ත කොටසේ කොටස් තුනක් තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. සමාන කොටස් තුනක්. ඒ වගේම ඊ පැත්ත තුනක් නම් මේක සමචතුරස්‍රයක් නිසා අනික් පැත්තත් තුනක් වෙනවා. එහෙමනම් හැම පැත්තකටම අපිට තුනේ ඉලක්කම දාගන්න පුළුවන්. එහෙමනම් අපි පළවෙනිට මම සකස් කරපු රූපය රූපේ වටේ දිග නැත්තම් පරිමිතිය හොයාගන්න අපි මුළු ටික ඇඳනනම් ඇඳලා එක හොයාගත්තනම් දැන් දීලා තියෙන්නේ එහෙම සමචතුරස්‍රයේ මුළු ටික කපලා ඉවත් කරාට පස්සේ පරිමිතිය වටේ දිග කොච්චරද කියලා අහන්නේ දෙකම එකම තමයි ඔබෙන් අහන්නේ එහෙනම් ඔබට පැහැදිලි පුතේ මේ තුනේ කොටස් හතරක් පැති හතරේ තුන තුන තියෙන නිසා තුන්වරක් හතර 12 වෙනවා එහෙනම් කපා ඉවත් කළා කියලා මෙහි අගේ වෙනසක් වෙනවද වටේ දිග වෙනසක් වෙනවද නැහැ අපි වටේ කපල දාපු එක සම්පූර්ණ කරගෙන හැදුවා දැන් සම්පූර්ණ කළා තියෙන කපලයි අපෙන් අහන්නේ එහෙනම් ඔබට පැහැදිලි දැන් පුතේ අපි කොහොම කළත් මෙතන පිළිතුර සමාන බව එහෙනම් උත්තරය අංක දෙක ලෙස සනිටුහන් වෙනවා ඒත් එකම ඊළඟට ප්‍රශ්න මන් තෝරගන්නවා මෙම රූපයේ ඇති දැතිරෝධ දෙක ඊතල මගින් දැක්වෙන පරිදි කැරකීමේදී ස්පර්ශවන කොටස් දෙකක ඇති ඉලක්කම් සහ රූප නිවැරදිව දැක්වෙන රූපය තෝරන්න කියලා කියන්නේ. දැන් බලන්න පුතේ ඔබට මෙන්න මේ වගේ රූප සටහනක් දීලා තිබුණා. ඉතින් ඔබට පැහැදිලි පුතේ දැන් මේකේ උත්තර මේ විදිහට සටහන් වෙනකොට අපිට පිළිතුරු සමගත් මේ ගමන මෙම මේ ප්‍රශ්නෙට යන්න පුළුවන්. කියන්නේ දෙක සහ ත්‍රිකෝණය දෙක සහ ත්‍රිකෝණය අඳුරු කරලා තියෙන ත්‍රිකෝණය. එතකොට දෙකේ ඉලක්කමත් එක එකතු වෙන්න ඕනේ මේ ත්‍රිකෝණයද නැහැ ත්‍රිකෝණය වෙන්න බෑ බලමු අපි. මෙන්න බලන්න එකත් සමග එකතු වෙනවා ත්‍රිකෝණය පාට කරලා නැති එක. අපිට එහෙම උත්තරයක් නැහැ. දෙකත් සමග එකතු වෙන්නේ මේකේ තියෙන විදිහට පාට කරලා නැති සමචතුරස්‍රය. තුන සමග එකතු වෙන්නේ වෘත්තය අඳුරු කළ නැති වෘත්තය හතර සමග එකතු වෙන්නේ අඳුරු කළ තියෙන අලුව කැටයක් වැනි හැඩයක් එතකොට අපිට දීලා තියෙන පිළිතුරු වල තියෙනවා දෙක සහ ත්‍රිකෝණ හැඩය එතකොට දෙක එක්ක ත්‍රිකෝණ හැඩය එන්නේ නැහැ එතනින් අපිට පළවෙනි උත්තරය අයින් කරන්න පුළුවන් හතර සහ පාට කරන ලද සමචතුරස්‍රයක් වෙන්නන්නේ නමුත් මෙතන තියෙන හැම එකක් නෙමෙයි ඊළඟට අපි බැලුවොත් එහෙම පහ සමග තියෙන්නේ අඳුරු කරන ලද ත්‍රිකෝණයක් හැබැයි එහෙම එකක් අපේ ප්‍රශ්න වල උත්තරේ නැහැ ඒ නිසා ඒක අපිට අදාළ වෙන්නෙම නැහැ එහෙනම් බලමු ඊළඟ එක 6 සහ අන්න අඳුරු කරලා තියෙන සමචතුරස්‍රය එනං ඔන්න අපිට පිළිතුර විදිහට දැන් අපිට ගන්න පුළුවන් වෙනවා හයත් සමග එකතු වෙන්නේ සමචතුරස්‍රය අඳුරු කරලා තියෙන එක බව මම හිතන්නේ ඔබට තාහුලින් පැහැදිලි වෙන්නේ නැති එනං ඔන්න උත්තරය අංක 3 6 සහ අඳුරු කරන ලද සමචතුරස්‍රය ඉත එක්කම කඩදාසි පාර්ශලයක් තදව සිටිනසේ එය වටා රබර් පටියක් යොදා ඇති
අයුරු රූපේ දැක්වේ. එවිට රබර් පටිය එම මුළු දිගමෙන් දෙගුණයක් වනසේ ඇදී පවතී. පාර්සලයේ මිනුම් රූපයේ දී ඇත. රබර් පටියේ මුල් දිග කොපමණද කියලා අහන්න. අපුතේ ඔබට දීලා තියෙන රූපේ මෙන්න මේ විදිහේ රූපයක්. ඉතින් බලන්න මේකේ රබර් පටියක් දාලා බැඳලා තියෙනවා මෙන්න මේ තැන් වලින් ඔබට පේනවා. ඒ දුර සෙන්ටිමීටර 20ක් කියලා ඔන්න සටහන් වෙනවා රූපේ. ඒ වගේම මෙන්න මෙතනින් තියෙන අනිත් රබර් පටිය අනිත් කොටස ඒ කොටසේ දිග සෙන්ටිමීටර 5ක් කියලා සටහන් වෙනවා. එදින් පුතේ මේ තියෙන්නේ දෙගුණයක්ව ඇදිලා. එතකොට අපිට පුතේ මේක හරස් කඩක් විදිහට එහෙම නැත්නම් අපිට මේ ඉදිරි පෙනුමෙන් ගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඔන්න ඔය රතු පාට කොටස හැදෙන විදිහ තමයි ඔය රබර් බෑන්ඩ් එක නැත්නම් රබර් පටිය තියෙන්නේ. ඉතින් රබර් පටිය එහෙනම් බලන්න 20 කොටස් උඩ එකයි යට එකයි විදිහට කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම පහේ කොටස් දෙකක් විදිහටත් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ කොටස් ටික එකතු කරගන්න මේ විදිහට. 20 කොටස් 2යි, 5 කොටස් 2යි. 22යි 40යි, 5ව 2යි 10යි, 40යි 10යි 50යි. දැන් කියනවා පුතේ මේ රූපයේ තියෙන රබර් පටිය මුලින් තිබූ දිග වගේ දෙගුණයක් වෙලා තියෙනවා. එහෙනම් දැන් අපි හොයාගත්තේ දෙගුණයක් වෙලා තියෙන දුර. අපෙන් අහනවා පුතේ රබර් පටියේ මුල් දිග කොපමණද කියලා. එහෙනම් කලින් තිබිච්ච දිග කොච්චරද කියලා. එහෙනම් කලින් තිබිච්ච දුර මේකේ භාගයක් නිසා අපි මේ ලබාගත් ලකුණ 50 කියන එක දෙකට බෙදනවා. එහෙනම් ලැබෙනවා අපිට 25ක් විදියට. ඒ මොනවද? සෙන්ටිමීටර 25ක්. එහෙනම් ඔන්න පුතේ නිවැරදි පිළිතුර අංක 2 විදියට සටහන් වෙනවා. ඒත් එක්කම ඊළඟ ප්‍රශ්නේ පුතේ මෙන්න මේ ආශ්‍රයෙන් සකස් වෙනවා. දී ඇති කොටු දැල්ලි එහි ආරම්භක කොටුවේ සිට අවසාන කොටුව තෙක් කොටු දැල තුලින් යා යුත්තේ අඳුරු කර ඇති කොටු මග හරිමිනි. කෙටිම මාර්ගයෙන් යාමේදී අතරමඟ කොටු කීයක් පසු කිරීමට සිදුවේද? අන පුතේ ඉතා වැදගත්ම දේ තමයි මෙන්න මේ අතරමඟ කොටු කීයක් පසු කිරීමට සිදුවේද කියන වැදගත් ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ගොඩාක් දරු වරද්දගත් ප්‍රශ්නයක් පුතේ. එක මේ අතරමඟ පසු කරන කියන කොටස ඔබ ගොඩක් කියව නොගැනීමත් එක්ක. හොඳයි පුතේ බලන්න යටෙම තියෙන ආරම්භක කොටුව අවසාන කොටුව තියෙන උඩ. දැන් අපි මේ මාර්ග දෙකකින් යන්න පුළුවන්. මොකද්ද මෙන්න මේ නිල් පාටින් ওই පැත්තින් ගියොත් එහෙම ඔබ දන්නවා මෙහි වැඩි කොටු සංඛ්‍යාවකට යන්න වෙනවා. අපෙන් අහන්නේ කෙටිම දුර යාමේදී. ඒතර කෙටිම දුර අපි දැන් තෝරගන්න ඕනි. එහෙනම් කෙටිම දුර තියෙන මෙන්න මේ රතු පාටී තල මගින් දක්වන ප්‍රදේශය. එහෙමනම් අපිට නිල් කොටස අයින් කරන්න පුළුවන්. ඔන්න දැන් පුතේ මෙතන ඉඳලා ආරම්භ කොටුවේ ඉඳලා අවසාන කොටුව දක්වා යෑමේදී කොටු 13ක් තියෙනවා. නමුත් කියනවා මෙසේ යාමේදී අතරමඟ කොටු කීයක් පසු කිරීමට සිදුවේද? ආරම්භක කොටුවේ සිට අවසාන කොටුව තෙක් යනකොට. එහෙනම් අපිට පුතේ මෙතන අතාරින්න මොකද්ද? ආරම්භක කොටුව මෙන්න අතාරින්න වෙනවා. ආරම්භක කොටුවේ සිට අවසාන කොටුව අතාරින්න වෙනවා. එහෙනම් ආරම්භක කොටුවේ සිට අවසාන කොටුව දක්වා යෑමේදී අතරමඟ කොටු කීයක් පසු කිරීමට සිදුවේද? මෙන්න ඉතුරුන කොටු ටික. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. 13ක් තිබුණට මුලම 1යි අගම 1යි මෙතෙන්ට අදාළ වෙන්නේ නෑ. මොකද ඒ ටික පසු කරන්නේ නෑ. අතරමඟ නෙමෙයි ඒක හම්බ වෙන්නේ. ඒක නිසා ඔන්න නිවැරදි උත්තරයේ අංක 1 විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම අද දවසේ තෝරගත් අවසාන ප්‍රශ්නය මීටර 100 දිවීමේ තරඟයක් පිළිබඳව A B හා C යනුවෙන් ප්‍රකාශ තුනක් පහත දී ඇත. A බිමල්ට පෙර අමල් තරඟේ නිමකලේය. තරඟකරුවන් 6 දෙනෙකු තරඟේ නිමකලේ බිමල්ට පසුවය. තරඟකරුවන් C තරඟකරුවන් 8 දෙනෙක් තරඟයට සහභාගී වූහ. දැන් කියනවා තරඟයේ පළමුවැන්නා කවුරුන් දැයි නිගමනය කිරීමට අවශ්‍ය ප්‍රකාශ මොනවාද කියලා යහන්න. ඔබදී මෙතනදී බලන්න අපි ඒ ඉඳලා යමු. බිමල්ට පෙර අමල් තරඟේ නිමකලේය. ඔව් බිමල්ට පෙර
අමල් තරගේ නිම කරා නම් බිමල් එකේ දෙවිනිය වෙන්න ඕනි අමල් පළවෙනිය වෙන්න ඕනි එතකොට ඒ ප්‍රකාශය අවශ්‍යයි හැබැයි ඒ තුලම අපිට නිගමනයට එන්න බැහැ තරඟකරුවන් 6 දෙනෙක්ව තරගේ නිම කළේ බිමල්ට පසුවය ආයෙනම් බිමල්ට පස්සේ නිම කරා කී දෙනෙක්ද 6 දෙනෙක් එතකොට බිමලුත් එක්ක 7යි නේද අපිට එතකොට තවත් ප්‍රශ්නයක් තියෙනවා බිමල්ට පස්සෙත් තව ඇවිල්ලා තියෙනවා 6 දෙනෙක් ඊට පෙර අපි ඒකේ හොයාගත්ත අමල් කියලා කෙනෙක් ගිහිලා තියෙනවා තවත් අපිට මේකේ පළවෙනියා හොයා ගැනීම සඳහා පොඩි ගැටලුවක් තියෙනවා මොකද කී දෙනෙක් මේකේ ඉන්නවද දන්නේ නැහැ ඔව් තරඟ කරුවන් 8 දෙනෙක් තරඟයට සහභාගී වූහ අන්න ඊළඟ ප්‍රකාශය කියනවා තරඟ කරුවන් 8 දෙනෙක් තරඟයට සහභාගී වුණා අන්න එහෙනම් අපිට දැන් මොකද්ද මේ ප්‍රකාශ තුනේ මොනවද අවශ්‍ය වෙන්නේ ඔව් තරඟ කරුවන් 8 දෙනෙක් තරඟයට සහභාගී වුණා ඒක අපිට ඕන වෙනවා තරඟ කරුවන් 6 දෙනෙක් තරඟේ නිම කළේ බිමල්ට පසුය බිමල්ට පස්සේ 6 දෙනා එහෙනම් බිමලුයි 7යි එහෙනම් පළවෙනි එකත් අපිට ඕන වෙනවා ඒ ප්‍රකාශයත් බිමල්ට පෙර අමල් තරඟේ නිම කළේ එහෙනම් අමල් තමයි මේකේ ප්‍රථමයා වෙන්නේ අමල් මේකේ ඉන්නවා එහෙනම් පළවෙනිය වෙන්නේ අමල් හැබැයි මේ ප්‍රකාශයේ අමල් පළවෙනිය කියලා හොයාගන්න අපි ඒ කියන ප්‍රකාශයත් ඕන වෙනවා එහෙනම් දැන් අපිට පැහැදිලි වෙනවා නිවැරදි පිළිතුර අංක 3 බව ඔව් එහෙමනම් ආදරණීය දුවේ පුතේ ඔබට පැහැදිලි වෙන්නට ඇති දැන් මොනවද අපි අතින් වැරදුනේ මොනවද අපි කල්පනා නොකලේ කියලා ඔබට හොඳයි කියලා දැනුණා නම් දැනුමක් ලබා ගත්ත කියලා හිතනවා නම් ඔබ අපව subscribe කරන්න ඒ වගේම මෙවර ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටපු ඔබ මේක බැලුවා නම් ඔබගේ ලකුණු අපි comment කරන්න ඒ වගේම ඔබ මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපෙවුවා නම් අපට ඒ ප්‍රශ්න 6න් කීයක් ඔබ නිවැරද්ද කියලා comment කරන්න ඉතින් එහෙමනම් අල්දර්සරේ සමුගෙන යනවා නැවත මෙවැන්නකින් හමුවන බලාපොරොත්තු වෙමි